අයිබෝවන් කියලා පිළිගන්නවා සෙලොන් ලයිව් YouTube channel එකට. ඉතින් මම අද ඔයාලට තවත් වීඩියෝ එකක් අරන් ආවා ව්‍යාපාර ගැන. තාමත් ඔයා මගේ YouTube channel එක subscribe කරලා නැත්තම් subscribe කරන්න. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ව්‍යාපාර අදහසක් ගැන නම් නෙමෙයි. අපි ව්‍යාපාරයක් කරනකොට කරන වැරදි පහක් ගැනයි. අපි දන්නවාද ව්‍යාපාරික ලෝකයේ දිනු වෙලා ඉන්න සාර්ථක ව්‍යාපාරිකයෝ පවා කියන දෙයක් තමයි එයාලා මුලින්ම තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්නකොට ගොඩක් තැන්වලදී වැරදුනා කියන එක. ඉතින් අද අපි ඒ දේවල් ගැන ටිකක් ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඒ වගේම ගොඩක් අය තමන්ගේ ව්‍යාපාරයට ලොකු මුදලක් යොදවලා කිසිම ප්‍රතිඵලයක් නැතිව ඉන්නවත් ඇති. ඒ අයට කොතනමක හරි වැරදිලා ඇති තමන් ගත්තු තීරණ. අපිට ඒ අතරින් ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන් ව්‍යාපාරයක් පටන් ගන්නකොට අපි මොකද්ද කරන්න ඕන කියලා. ඉතින් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඒ අතරින් වැදගත්ම කරුණු කිහිපයක් ගැන. පළවෙනි එක තමයි ඔයාලගේ ව්‍යාපාරයකට නමක් තෝරනකොට එකපාර හිතට එන නම හරි නැත්නම් කවුරු හරි කීව නිසා හරි ඒ වගේම ලස්සන නමක් කියලා හරි ව්‍යාපාරයට නමක් නම් තෝරන්න එපා. ඒ වගේම ගොඩක් දෙනෙක් පුරුදු වෙලා තියෙන දෙයක් තමයි තමන්ගේ හෝ බිරිඳගේ හෝ නැත්නම් දරුවන්ගේ නමින් හරි ව්‍යාපාරයට නමක් යොදන්න. ඒ දේ නම් ඒ තරම් හොඳ තීරණයක් නෙමෙයි. ඔයාලා තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරලා බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ නිවස අවට වගේම ළඟපාත අයට විතරක් ව්‍යාපාරය කරගෙන යන්න නෙවෙයි නිසා නමක් තෝරනකොට සැලකිලිමත් වෙන්න වෙනවා. අනිත් කාරණේ තමයි ඔයාලා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගෙන පිට රටවල් සමග ගනුදෙනු කරන්න හිතන් ඉන්නවා නම් ඒකටත් ගැළපෙන විදිහටම ව්‍යාපාර නාමය තෝරගන්න වෙනවා. ඒ වගේම තමා පාරිභෝගිකයාගේ මතකයේ රැඳෙන විදිහට නමක් වෙන තරමට ඔයාගේ ව්‍යාපාරයත් සාර්ථක වෙනවා. තවත් දෙයක් තමා ඔයාලා ඔයාලගේ ව්‍යාපාරයට වෙබ්සයිට් එකක් හදනවා නම් ඔයාලා තෝරගත්ත ව්‍යාපාර නාමයෙන් වෙනත් වෙබ්සයිට් නැද්ද කියලා හොයලා බලන්න. අන්න ඒ නිසා තමා අපේ හිතූ මතේ ව්‍යාපාරයට නමක් යොදන්න බැරි. දෙවෙනි කාරණාව තමා තමන්ගේ ව්‍යාපාරයකට ලෝගෝ එකක් නිර්මාණය කරනකොට තමන්ම ඒ ලෝගෝ එක නිර්මාණය කරන්න එපා. අපි අපේ බිස්නස් එකට යොදන ලෝගෝ එකත් නම වගේම වැදගත් වෙනවා. මොකද නම වගේම මිනිසුන්ගේ මතකයේ රැඳෙන තවත් දෙයක් තමා ව්‍යාපාරයේ ලෝගෝ එක. ඒ විතරක් නෙමෙයි ඔයාලගේ ව්‍යාපාරයට අදාළ වෙන ලෙටර් හෙඩ්ස් බිස්නස් කාඩ් වල විතරක් නෙමෙයි වෙබ්සයිට් එකේ වගේම සෝෂල් මීඩියා වල උනත් ඔයාගේ ලෝගෝ එකෙන් තමයි පාරිභෝගිකයෝ ඔයාගේ ව්‍යාපාරය අඳුනගන්නේ. අන්න ඒ නිසා අපේ ලෝගෝ එකත් විශේෂ වෙන්න ඕන. ගොඩක් දෙනෙක් කරන වැරැද්දක් තමයි ෆොටෝෂොප් එහෙම දන්නවනම් තමන්ගේ ව්‍යාපාරික ලෝගෝ එක තමන්ම නිර්මාණය කරන එක. ඒක ඒ තරම් හොඳ දෙයක් නන් නෙමෙයි. මොකද එතකොට තමන්ගේම අතින් හැදෙන්නේ තමන්ගේ ව්‍යාපාරයට සුවිශේෂී වූ ලෝගෝ එකකට වඩා ඔයාලා කලින් දැකලා මතකයේ තියෙන ලෝගෝ එකක් හා සමාන ලෝගෝ එකක්. මෙන්න මේ හේතුව නිසා හොඳම දේ තමයි ඒ දේ ගැන පළපුරුදු අයෙකුටම කියලා තමන්ගේ ලෝගෝ එක නිර්මාණය කරගන්න එක. තුන්වෙනි කාරණාව තමයි අත්‍යවශ්‍ය දේවල් විතරක් මුලින්ම ගන්න එක. ගොඩක් දෙනෙක් කරන ප්‍රධාන වැරැද්දක් තමයි මේක. තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න අත්‍යවශ්‍යම උපකරණ පමණ මුලින්ම මිලට ගන්න ඕන. මොකද ව්‍යාපාරයේ ආරම්භයේදීම උපකරණ වලට ලොකු මුදලක් වැය කිරීම අවම කරගන්න පුළුවන් වෙනවා මෙන්න මෙතනදී. ගොඩක් දෙනා තමන්ගේ ව්‍යාපාරයේ ආරම්භයේදීම අනවශ්‍ය උපකරණ පවා මිලට ගන්නවා. මෙතනදී අපි කල්පනා කරන්න ඕන දේ තමයි අපේ ව්‍යාපාරයේ පටන් අරන් පවත්වාගෙන යන අවශ්‍ය මූලික උපකරණ පමණ මිලට අරන් ඉතිරි අවශ්‍ය දේවල් මාසික ආදායමේ කොටසක් වෙන් කරලා ටිකෙන් ටික ව්‍යාපාරයේ වැඩි දියුණු කරගන්න එක. හතරවෙනි කාරණේ තමයි තමන්ගේ ව්‍යාපාරයේ පිළිබඳ හොඳ දැනුමක් ලබා ගන්න එක. මේකත් ගොඩක් අය කරන වැරැද්දක්. තවත් කෙනෙක් කරන ව්‍යාපාරය දිහා බලලා තමුත් ඒ ව්‍යාපාරය පටන් ගන්න යන අය ගොඩක් දෙනෙක් ඉන්නවා. ඉතින් තවත් කෙනෙක් ඒ ව්‍යාපාරයෙන් ලාභ ලබනවා කියලා ඔයාටත් ඒ විදිහටම ලාභ ලබන්න බැරි වෙන්න පුළුවන්.
මුලින්ම තමන් පටන් ගන්න ව්‍යාපාරයේ පිළිබඳ දැනුමක් ලබා දෙන අයගෙන් හෝ දැනුම ලබා දෙන ආයතනයකින් දැනුමක් ලබා ගන්න එක තමා හොඳම දේ. අනිත් දේ තමා ඔයාලා ඉලක්ක කරන පාරිභෝගිකයන් ගැන දැනුවත් වෙන්න ඕන. ඒ වගේම තමා ඔයාලා ඔයාලගේ ව්‍යාපාරය ආරම්භ කරන වටපිටාව ගැන අවධානය යොමු කරන්න ඕන. උදාහරණයක් විදිහට අපි නිර්මාංශී පාරිභෝගිකයන් ඉන්න නගරයක මාළු ව්‍යාපාරයක් ආරම්භ කරොත් අපේ ව්‍යාපාරය ආරම්භ කරපු තැනම කඩා වැටෙනවා. අන්න ඒ වගේ නොවෙන්න අපිට පුළුවන් අපේ නිෂ්පාදන මිලදී ගන්න පාරිභෝගිකයන් ගැන හොඳින් දැනුවත් වෙලා ව්‍යාපාරය ආරම්භ කරන්න. ඒ වගේම විවිධ විකුණුම් ක්‍රම අත්හදා බලන්න. දැනුවත් කිරීම වගේ දේවල් කරන්නත් පුළුවන්. ඒ විදිහට කරොත් තරඟකාරීත්වයට මුහුණ දෙන්න එකනම් ඒ තරම් දෙයක් වෙන්නේ නැහැ. පස්වෙනි කාරණේ තමයි හිතෙන හිතෙන මිනගණන් වලට නිෂ්පාදනයේ විකුණන්න යන්න එපා. තමන්ගේ නිෂ්පාදනයේට විකුණුම අඩුයි කියලා වැඩි ලාභයක් බලාපොරොත්තුෙන් හිතුමතේට තමන්ගේ නිෂ්පාදන වල මිල ගණන් හිතෙන හිතෙන විදිහට වෙනස් කරන්න නම් යන්න එපා. ඔයාලා තමන්ගේ භාණ්ඩ විකුණන මිල තීරණය කරන්න කලින් හොයලා බලන්න ඕන තමන්ගේ නිෂ්පාදනය හා සම වෙනත් නිෂ්පාදන වෙළඳපළේ තියෙනවා නම් ඒවායේ මිල ගණන් පිළිබඳව. ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයට යන වියදම කොච්චරද බලන්නත් ඕන. ඊට පස්සේ තමන් තමන්ටත් ලාභයක් තියාගෙන වැඩිත් නැති අඩුත් නැති මිල ඔබේ නිෂ්පාදනයට යොදන්න ඕන. ඔයාලා තමන්ගේ ව්‍යාපාරයේ ඉලක්ක කරන පාරිභෝගිකයන්ට අනුව මිල ගණන් වෙනස් කරගන්නත් පුළුවන්. මේ හේතු නිසාවෙන් හිතෙන හිතන මිල ගණන් වලට නිෂ්පාදනය අලෙවි කිරීමන නොවන තරමට තමන්ගේ ව්‍යාපාරයේ පැවැත්මට ලොකු රුකුලක් වෙනවා. ඉතින් අදත් මම ඔයාලට වැදගත් කියන හිතෙන අදහස් ටිකක් ඔයාලත් එක්ක බෙදාගත්තා. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට වැදගත් දෙයක් ලැබුණා කියලා හිතෙනවා නම් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම like කරන්න, comment කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.